2013 වසරේ ඉඳන් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය දැන් ආසන්න වශයෙන් දශකයට ආසන්න කාලයක් අපි මේ හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳවත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විදිහට අවධානය යොමු කරලා තියෙනවා. මේ හඳුනා නොගත් වකුගඩු රෝගය මේ වන විට ලංකාවේ වසර 30කට ආසන්න කාලයක් තියෙනවා. විශාල වශයෙන් ඒ තුලින් ගොවි පවුල් ගොවි ජනතාව ඒ හඳුනා නොගත් වකුගඩු රෝගයේ හින්දා අවදානමකට ලක් වෙලා තියෙනවා. කොවිඩ් වසංගතයට අපි අවධානය යොමු කළා වගේම අපි හිතනවා මේ මොහොත ඉතාමත් සුදුසු මොහොතක් විශාල කතිකාවතක් ඇති වෙලා තියෙනවා මේ හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ විශේෂයෙන් උතුරු මැද පළාතේ ඒ වගේම මේ වන විට අනෙකුත් පළාත්වල පවා මේ රෝගය පැතිරෙමින් යනවා අපිට දකින්න තියෙනවා. උතුරු පළාත, දකුණු පළාත, නැගෙනහිර, වයඹ ඒ ආකාරයෙන් අනිත් පළාත්වලටත් මෙම රෝගයේ පැතිරීමක් අද අපිට දකින්න ලැබෙනවා. මේ රෝගය දැන් වසර 30ක් පමණ රට තුල තියෙනවා. ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදියට අපි 2013 අපේ වෙබ් අඩවියට ඔබ පිවිසුනොත් 2013 දී අපි මේ සඳහා ක්‍රමවේදයක් මේ පාලනය කිරීම සහ අපි ඔබ දන්නවා කොවිඩ් වසංගතයේදීත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදියට අපි මේ ආකාරයේ යෝජනාවලින් කලින් කලට යාවත්කාලීන කරමින් ඉදිරිපත් කළා. ඒ තුළින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය මේ කොවිඩ් වසංගතය පාලනය කරගන්න දැක් වූ දායකත්වය වගේම රජයේ වෛද්‍ය නිලධාරී සංගමය 2013 වසරේදී මේ හඳුනා නොගත් කොවිඩ් වසංගතය පාලනය කර ගැනීම සඳහා යෝජනාවලිය දොළොස් වැදෑරුම් යෝජනාවලිය කරුණු 12කින් සමන්විත යෝජනාවලියක් අපේ රජයටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් බාර දුන්නා. නමුත් අපිට අද පේන්න තියෙනවා අපි අර කොවිඩ් වසංගතයේදී ලබා දුන් අවධානය මේ සඳහා ලබා නොදීම නිසා අදටත් මේ රෝගය පිළිබඳ අපි දන්නා කාරණා සුළු ප්‍රමාණයක් වෙලා තියෙනවා. මේ යෝජනාවලියේ තියෙන දොළොස් වැදෑරුම් යෝජනා යෝජනා 12 ක්‍රියාත්මක වුණා නම් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විදියට අපි විශ්වාස කරනවා අද මේ ඇති වෙලා තියෙන ඒ අවිනිශ්චිතභාවය මේ රෝගය පිළිබඳ දුරු කරගන්න හැකියාව අපිට තිබ්බා කියලා. එහිදී මේ අපි දන්නවා කොවිඩ් වසංගතය කියන්නේ බෝවන රෝගයක්. නමුත් මේ බෝ නොවන රෝගයක් පිළිබඳ අපි කතා කරන්නේ. වකුගඩු හඳුනා නොගත් වකුගඩු රෝගය කියන්නේ බෝ නොවන රෝගයක්. නමුත් මේකත් බෝවන වසංගතයක් වගේ වසංගතයක් නොවුනත් වසංගතයක් වගේ මේ රෝගය පැතිරෙන අපිට දකින්න ලැබෙනවා. ඒ තුලින් කුමක්ද වෙලා තියෙන්නේ? ඒ තුලින් වෙච්ච දේ තමා ගොවි පවුල් අසරණ වෙලා තියෙනවා. ගොවි ජනතාව මේ රෝගයට උග්‍ර විදිහට මුහුණ දෙමින් සිටිනවා. ඒ පිළිබඳ විවිධ ශ්‍රී ලංකාවේ කරපු රාජ්‍ය අනුග්‍රහයෙන් තොරව සිදු කරපු විවිධ පර්යේෂණ පත්‍රිකා තියෙනවා. නමුත් ඒ පිළිබඳ ප්‍රමාණවත් විදිහට අධ්‍යයනය වෙලා සෞඛ්‍ය අමාත්‍යාංශය මේක රෝගයක් නම් එය පාලනය කිරීමේ වගකීම තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය.